අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා, අලි සබ්‍රි ඇමතිතුමා, කංචන විජේසේකර ඇමතිතුමා, මනුෂ නානායක්කාර ඇමතිතුමා වගේ ඇමතිවරුන්ගෙන් සැදුම්ලත් ක්‍රිකට් පිළිබඳව ඉදිරි පියවර ගන්න කමිටියක් පත් කරා. DRC සහ PDC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. ඒ කොමිටි වාර්තාවට මොකද උනේ කියලා දන්නේ නැහැ. මේ වංචාකාර කණ්ඩායම ආරක්ෂා කරන ජනාධිපති උපදේශකයෝට හුත් ඉන්නවා. ඒ උපදේශකයන්ගේ අවස්ථාවේ මත ඒකට යට වෙලා මේ සියලු කොමිටි වාර්තා පැත්තකට දාලා තියෙන කියන එක ගැනත් අපිට සැකයක් තියෙනවා. හරින් ප්‍රනාන්දු ඇමතිතුමාගේ අපි දැක්ක ඊයේ මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙච්ච විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශේ පරාද වෙලා නෙදර්ලන්තයට ගහලා වෙන පාරකින් ෆයිනල් යන්න. අපි හරියට වැඩ කරා නම් හරින් ප්‍රනාන්දු කරු ඇමතිතුමනි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙච්ච විදියට ශ්‍රී ලංකා ටීම් එක සුපර් 8 යන්න බලාපොරොත්තු තබා ගන්න ඔබතුමාට වෙන්නේ නැහැ. ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව කතා කරන්න බෑ පරිපාලනයේට. පරිපාලනයේ විනය ආරක්ෂා කරගන්න නැතුව මේ සෙල්ලම් ඔක්කොම තා මාස 3යි. මාස 3 අවසන් වුණාම රටේ ක්‍රිකට් විනාශ කරපු හැම කෙනා වෙනුවෙන්ම නීතිමය ක්‍රියාමාර්ගන අපි බැඳී ඉන්නවා. මේ මංකොල්ල කරුවන්ගෙන් ගලව ගන්න අපි කටයුතු කරනවා කියන පොරොන්දුවත් මේලා විශේෂයෙන්. මේ රටේ ක්‍රිකට් එක තන්ත්‍රී ක්‍රම පාලනය කරන්නේ සූදු කාර්යය බව තාම පැහැදිලි කාරණා දැන් රාසියක් හෙලිදරව් වෙනවා. දේශපාලනයේ ඇඟිලි ගහලා ක්‍රීඩාව කුණු කරලා නැති කරලා තියෙනවා. ඉතින් ක්‍රිකට් වලට ඒක විශේෂයෙන් බලපානවා. මේක වෙනස් කිරීම සඳහා වෙච්ච පනතක් හදන්න කමිටුවක් පත් කරා. මේ වார்த்தාවත් ඉදිරිපත් කළා දැන් ගොඩක් කල් වෙනවා. හැබැයි හරිම් ප්‍රනාන්දුල තාම ඒක ක්‍රියාවට නැගුවේ නැහැ. ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය කරනවා පරාජය වෙනවා. මම අමාත්‍යවරයා ඉන්න කාලේ අපි තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නා. මට හොඳටම බැන්නා. ඉතින් දැන් ආයෙ කියනවා තරුණ ක්‍රීඩකයෝ ගේන්න ඕනේ කියලා. ක්‍රීඩාවත් අපි දේශපාලනීකරණය වුණානේ පහුගිය කාලේ. ඒක දේශපාලනීකරණය කරන්නේ නැතුව සිලෙක්ෂන් කමිටියක් පත් කරොත් ඒ සිලෙක්ෂන් කමිටි එකට යම් සාධාරණ කාලයක් දෙන්න ඕනේ. ලෝක කුසලයන්ට මාස 6ක් තියලා අලුත් නායකයෙක් පත් කළේ නායකට කණ්ඩායමක් හදාගන්න කියන එකයි මම හිතන්නේ සාධාරණ නැහැ. කනගාටු වෙනවා අපි හදන් ආපු වැඩපිළිවෙල සහ ඒ ක්‍රමවේදේ. කෙටි කාලීන අරමුණු වලට පහුගිය කාලේ අතරමඟ වෙනස් කරා. ඒකට ක්‍රීඩකයෝ පලි නැහැ. රටගෙන හැංගීමක් තියෙන්න ඕනේ. දන්නවා ඒ කාලේදී හිටපු ක්‍රීඩක ඒ කාලේදී ලොකු කැපවීමකින් කටයුතු නායකවත් කරා ක්‍රීඩකවත් කරා. ඉතින් අද වෙනකොට ඉන්න අයගෙන් ඒ ලක්ෂණ පේන්නේ නැහැ. ඒ නිසා තමන්ට ගහන්න බැරනම් කරන්න බැරනම් නොයන්න ඕනේ. ගියානම් ඒ වැඩේ හරියට කරන්න ඕනේ.